2024 වන කාර්තුවේ විකාශය වීමට නියමිත කොරියන් ඩ්‍රාමා 10ක් ගැන කියන්නේ මේ සූදානම. ඔබගේ කොරියන් ඩ්‍රාමා වොච් ලිස්ට් එකට මේ ඩ්‍රාමා 10ත් ඔබ අනිවාර්යයෙන්ම එකතු කරගනීවි. Number 10 One Ordinary Day. මේ ඩ්‍රාමා එක රිලීස් වෙන්න තියෙන්නේ මේ වසරේ නොවැම්බර් මාසයේදී. ලංකාවේ පිට පෙර විකාශය වූ අනන්තේන තරකුමරාහි ප්‍රධාන චරිතය රඟපෑ කිම්සෝ හියුන් තමයි මේ කතාවෙත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. මෙහිදී ඔහුගේ නම වන්නේ කිම් හියුන් සෝ. එකරැයක සිදුවන වරදකින් ඔහුට මිනී මරුමක් කළ බවට චෝදනා එල්ල වෙනවා. මේ නිසා ඔහුගේ ජීවිතය කඩා වැටෙනවා. ජින්ජුන් හන් කියන්නේ තුන්වන මට්ටමේ නීතිඥයෙක්. ඔහු කඩයිම් විභාගයේ සමත් වන්නේද යන්තමින්. ඔහු විශිෂ්ටයෙක් නොව නම් මේ සිදුවීම සම්බන්ධයෙන් කිම් සූ හියුන්ට උදව් කරන්නේ ඔහු පමණයි. BBC හි විකාශය වූ ක්‍රිමිනල් ජස්ටිස් කතාවැසුරෙන් තමයි මේ කතාව නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ඩ්‍රාමා එක මිස්ටරි ලෝ ක්‍රයිම් ගණයේ ඩ්‍රාමා එකක් වෙනවා. කරින් නල්නිලියන්ගේ විස්තර කරියන් ගොසිප් දැනගන්න අපිව subscribe කරන්න. වීඩියෝ එක දාපුව ගමන් බලන්න notification bell එක press කරන්න අමතක කරන්න එපා. මේ ඩ්‍රාමා එක රිලීස් වෙන්නේ දෙසැම්බර් 27. 2521 කියන්නේ මෙරදනාගේ වයස් දෙක. මේ කතාව 1998 වසරේ සිට 2021 වසර දක්වා කාලය දක්වනවා. 1998 දී තමයි මේ දෙන්නා පළමු වරට මුණ ගැහෙන්නේ. එතකොට බෙක්කී ජින්ට වයස අවුරුදු 22යි. ඔහු UBS ක්‍රීඩා වාර්තාකරුවෙක්. ඔහු වයස අවුරුදු 23 දී සිදුවීම් වගසවා ගැනීම සඳහා අලෙවි නියෝජිතවරයෙකු ලෙස සහ ආරක්ෂකවරයෙකු ලෙස වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම ආසියා ක්‍රීඩා තරගාවලියේ ක්‍රීඩා වාර්තාකරුවෙකු ලෙස ඔහු කටයුතු කරනවා. ඉතින් බෙක්කී ජින්ට අවුරුදු 22 දී සහ නාහීඩෝට අවුරුදු 18 දී තමයි මේ දෙන්න පළමු වරට මුණ ගැහෙන්නේ. ඉතින් ෆස්ට් සයිට් ලව් එකක් මේ දෙන්න අතර ඇති වෙනවා. නමුත් හිත්‍රිද වීම නිසා ඔවුන්ගේ සම්බන්ධය අවුරුද්දකින් නතර වෙනවා. ඊට පස්සේ ගෙවුණු වසර දෙකේදී ඔවුන් නැවත එකිනෙකාව විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒ වගේම අවසානයේ ඔවුන් ආදරෙන් බැඳෙනවා. Number 8 The Red Stain Slave Cuff. මේ කතාව රිලීස් වන්නේ නොවැම්බර් 5 වෙනිදා. ඒ වගේම සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි විකාශය වීමට නියමිතයි. 18 වන ශතවර්ෂයේ නිරූපණය වන පසු බිමක ජියොන්ජෝ රජු සහ රාජ උපභාරය වන යූබින් සුන්ගේ ආදර කතාව මෙහි කියවෙනවා. සංදියොක්කෙම් උසාවි කාන්තාවක්. ඇය ඔටුන්න හිමි ලීසන් කුමරු සමග ආදරයෙන් බැඳෙනවා. ඔටුන්න හිමි කුමරු අවසානයේ මෙහි ජියොන්ජෝ රජු බවට පත්වෙනවා. රජතුමාට ඕනි වෙනවා සංදියොක්කෙම් කියන මේ උසාවි කාන්තාව ඔහුගේ උපභාරයව බවට පත් කරගන්න. නමුත් ඇය ප්‍රතික්ෂේප කරනවා. මොකද ඇය දන්නවා රාජ බිසවගේ ජීවිතේ සුන්දර නැති බව. ඇය පවසනවා ඇයට නිදහස් ජීවිතයක් අවශ්‍ය බව. කෙසේ වෙතත් අවසානයේ ඇය ජියොන්ජෝ රජුගේ උපභාරයා බවට පත් වෙනවා. Number 7 When Flowers Bloom I Think of the Moon. මේක රිලීස් වන්නේ දෙසැම්බර් 20. ඒ වගේම සෑම සම්සදා සහ අඟහරුවාදා දිනයන්වල විකාශය වීමට නියමිතයි. මීට පෙර ඔබ ආසාවෙන් නරඹපු යවෙස් ලෝකුමරා තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ. මේ ජෝසන් රාජවංශයේ පිළිඹු වන කතාවක්. නිලධාරී නම්යන් තම පවුලට සිදු ලැජ්ජාව නිසා තම උපන්ගම අතහැර ගොසින සිටින්නේ. කැංගරෝ සේවකයන්නේ මෙහි ප්‍රධාන ෆීමේල් රෝල් එක. ඇය තමගේ මවගේ ඖෂධ සඳහා සහ තම සහෝදරයාගේ ඉගෙනීම් කටයුතු සඳහා මුදල් සෙවීමට වෙහෙසර කෙනෙක්. කිරුල හිමි කුමරාගේ නම වන්නේ ලීපියෝ. මේ කුමාරයා මාලිකාවේ බිත්ති අතර මත්පැන් සම්බන්ධ දෙයක් සොයමින් ඉන්නවා. ඉතින් මේ තුන්දෙනාම මේ රහස සොයා ගන්න දරන උත්සාහය When Flowers Bloom I Think of the Moon කතාව තුළ ගලාගෙන යනවා. Number 6 Tale of the Secret Royal Inspector and Joy. මේ කතාව රිලීස් වන්නේ නොවැම්බර් 5 වෙනිදා. සෑම සම්පදා සහ අඟහරුවාදා දිනවල විකාශය වෙනවා. ප්‍රින්සෙස්සා කතාවේ දුෂ්ටයාගේ චරිතයට රඟපාපු ඔක්ටේයන් සහ එක්ස්ට්‍රා ඕඩිනරි යූහි කිම් හේයුන් තමයි මෙහි ප්‍රධාන රෝල්ස් කරන්නේ. මෙදිනගේ පවර්ෆුල් කෙමිස්ට්‍රි එක මේ කතාවේ දකින්න ලැබෙනවා. මේ කතාව ගෙතන්නේ බුද්ධිමත් නමුත් කම්මැලි රහස් ඔත්තුකරුවෙකු වටා සහ දික්කසාද වුණු කාන්තාවක් වටා. රායියෝන් කියන්නේ හය ශ්‍රේණියේ සිවිල් ඒජන්ට් කෙනෙක්. ඔහු ඩම්ප්ලින් විකුණමින් ජීවත් වීමට කැමැත්තෙන් සිටියත් ඔහුගේ මේ බුද්ධිමත්කම නිසාම ඔහුට මේ සිවිල් සේවක ඒජන්ට් තනතුර ලැබෙනවා.
ඒවගේම කිමියෝ ඒ කියන්නේ නූතන තාරයට හිතන කාන්තාවක්. ඇය විශ්වාස කරනවා කාන්තාවකට දික්කසාද වී තනිව සතුටින් ජීවත් විය හැකි බව. ඉතින් මේ දෙන්නා වටා ගෙතන රසවත් කතාවක් තමයි Tale of the Secret Royal Inspector and Joy කියන්නේ. Number 5. Affection. ඔටොන්ඩ හිමි කුමරුගේ බිසවට නියුන් දරුවන් ලැබෙනවා. ඒ කුමරෙක් සහ කුමාරිකාවක්. ඒ කාලයේ නියුන් දරුවන් අසුබ ලකුණක් ලෙස සැලකන්නේ. එම නිසා අලුත උපන් කුමාරිය මරා දැමීමට නියෝග කරනවා. නමුත් ඇයව බේරා ගැනීම සඳහා ඇයව රහසේම මාලිගයෙන් පිට කරනවා. වසර කිහිපයකට පසු අනෙක් නියුන් කුමරා වන ලී හෝයි රෝගයක් හේතුවෙන් මිය යනවා. නියුන් පුත්‍රයා මියදුණු බව සංගවන මේ බිසව තමාගේ අනිත් නියුන් දියණිය මාලිගාවට ගෙනල්ලා කුමාරයෙකුසේ වෙස් ගන්නවා ඔටුන්න හිමි කුමරු බවට පත් කරනවා. ඒ විදිහට මේ දියණිය ලී හෝයි කුමරු බවට පත් වෙනවා. ඇය සිටින්නේ හැම වෙලෙම සත්‍ය අහුවේ කියලා බයෙන්. නමුත් පසුව ඇයගේ හිතේ ඇගේ ගුරුවරයා වන ජුන් ජී වූන් ගැන ආදරයක් ඇති වෙනවා. Number 4. Now we are breaking up. මේ කතාව රිලීස් වන නොවැම්බර් 12 ඒ වගේම සෑම සතියේ දිනකම සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්හි විකාශය වෙනවා. ශ්‍රී ලංකාවේ විකාශය වූ හිමන්තරා කතාවේ ප්‍රධාන ෆීමේල් රෝල් එක කරපු දොස්තර කියුටි නැත්නම් එයාගේ ඇත්ත නම වන සොංහයි කියෝ තමයි මෙහි ප්‍රධාන ෆීමේල් රෝල් එක කරන්නේ. මේ කතාව පුරා චිත්තවේගයේ ආදරය විරහව ගලාගෙන යනවා. හායන් එවුන් කියන්නේ දක්ෂ විලාසිතා කණ්ඩායමක කළමනාකරුවෙක්. ඒ වගේම යුන් ජේ ජූ කියන්නේ ධනවත් ජනප්‍රිය බුද්ධිමත් ඡායාරූප ශිල්පියෙක්. හැන් ජී සුක් කියන්නේ හායන් එවුන්ගේ පාසල් කාලේ මිතුරෙක් මෙන්ම ඔහු වැඩ කරන ආයතනයේ අධ්‍යක්ෂකවරයා. මේ අය වටා කිතන ලස්සන කතාවක් තමයි Now we are breaking up කියන්නේ. Number 3. Cliffhanger. මේ කතාව රිලීස් වන්නේ ඔක්තෝබර් 23 වෙනිදා. ඒ වගේම සතියේ සෑම දිනකම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි විකාශය වෙනවා. ජිරිසන් ජාතික වනෝද්‍යානයේ ජිරි කියන කන්දේදී අද්භූත හා අනාවරණය නොවූ ප්‍රදේශක කඳු නගින්න ගිය පිරිසක් බේරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ලියෝයෝ කැන් කියන්නේ මේ වනෝද්‍යානයේ සිටින ඉහළම නියාමකවරිය. ශ්‍රී ලංකාවේ විකාශය වූ සසර කින්නරා වීහි දිය කිඳුරියගේ චරිතය නිරූපණය කළ ජුන් ජේ හියුන් තමයි මෙහි ප්‍රධාන ෆීමේල් රෝල් එක කරන්නේ. ඒ ලියෝයෝ කැන්ගේ චරිතය. දිනකේ කැන් හියුන් ජෝ සමග එකට වැඩ කිරීමට වැටෙනවා. කැන් හියුන් ජෝ කියන්නේ හමුදා ඇකඩමි උපාධිධාරියෙක්. ඒ වගේම ඔහු නවක වනෝද්‍යාන නිලධාරියෙකු ලෙස මෙහි රාජකාරී කටයුතු සඳහා පැමිණෙනවා. මින් පෙර මෙම වනෝද්‍යාන නිලධාරියෙකුගේ මරණයට පත්වීමේ සිදුවීමකටද ඔහු මුහුණ දී තිබෙනවා. මේ අද්භූත කන්ද නැරඹීමට එන පිරිස්, මිනිසුන් මැරීමට එන මිනිසුන්, ඒ වගේම සියදිවි නසා ගන්න එන පිරිස් වටා ගෙතුණු කතාවක් තමයි ක්ලිප්හැංගර් කියන්නේ. Number 2. School 2021. මේ නාට්‍ය තිරගත වීමට ප්‍රමාද වෙමිනුයි තිබුණේ. මේ කාර්තුවේ ඔබට නැරඹීමට ලැබෙන තවත් හයිස්කූල් ඩ්‍රාමා එකක් තමයි School 2021 කියන්නේ. VIS කිමියෝ හන් මෙහි ප්‍රධාන චරිතය රඟපානවා. ඒ ගොන්කි ජූන්ගේ චරිතය. ගොන්කි ජූන් කියන්නේ ටයිකොන්ඩෝ ප්ලේයර් කෙනෙක්. ඔහු ජාතික මල්ල ක්‍රීඩා තරඟයකදී වරක ලෝකඩ පදක්කමකුත් දිනා ගන්නවා. නමුත් ඔහුගේ පාදයේ බරපතල ආබාධයක් තියෙනවා. මේ කාලයේදී ඔහුගේ පියාගේ ව්‍යාපාරද බංකලොත් වෙනවා. මේ හේතුවෙන් ඔහු ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ඉවත් වී උසස් පාසලට ඇතුල් වෙනවා. නාගියුම් යන් කියන්නේ මේ උසස් පාසලේ දෙවන වසරේ ශිෂ්‍යාවක්. ඇයට අවශ්‍ය යූටියුබර් කෙනෙක් වන්න. ඒ වගේම ඇය යුම් පිහුම් ඉගෙන ගන්නවා. මේ දෙදෙනා වටා ගෙන ලස්සන ආදරණීය කතාවක් තමයි School 2021 කියන්නේ. Number 1. Snowdrop. Snowdrop කතාව දෙසැම්බර් මාසයේ සෑම සතියේ දිනකම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි විකාශය වීමට නියමිතයි. මේ කතාව තුළින් 1987 කාලයේ නිරූපණය වෙනවා. ඉම්සු හෝ කියන්නේ මෙහි ප්‍රධාන චරිතය. ඔහු ලේවලින් නැහැවි හදිස්සියේ පැන යද්දී ඇතුල් වන්නේ හෝසු විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට. මේ කාන්තා නේවාසිකාගාරයේ ඉන්නවා ඉයුන් යන් චෝ. ඉයුන් යන් චෝගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන බ්ලැක් පින් හි ජීසූස්. ඉතින් මේ ඉයුන් යන් චෝ ඔහුව දැකලා ඔහුට සැඟවෙන් උදව් කරනවා. ඔවුන් දෙදෙනා පළමු බැල්මේම ආදරයෙන් පැඳෙනවා. ඉතාමත් කුතුහලෙන් පිරුණු ලස්සන කතාවක් තමයි ස්නෝඩ්‍රොප් කියන්නේ.
ඉතින් මේ අවුරුද්දේ 4 වෙනි කාර්තුවේදීත් ඔයාලගේ වොච් ලිස්ට් එකට කුතුහලෙන් පිරුණු කතා 10ක් මේ එකතු කරගන්න ඔයාලට පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්න. වීඩියෝ එකට ආපහු ගමන් බලන්න notification bell එක press කරන්න තමතක් කරන්න එපා. තවත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.